පෝෂණීය පැහැපත් බව ගැන කතා කරන නිෂ්පාදනය තමයි යෝවී නිෂ්පාදනය කියලා කියන්නේ. ඉතින් මේ නිෂ්පාදනය ගැන කතා කරනකොට බටහිර වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගන්නට අපි හිතනවා. ඉතින් ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඔබේ ලස්සන ගැන, එහෙම නැත්නම් ඔබේ සුන්දරත්වය ගැන වඩා ඔබේ අභ්‍යන්තර පෝෂණය කොයි ආකාරයෙන්ද ඔබ යහපත් අයුරින් තබා ගන්නට අවශ්‍ය වන්නේ කියන කාරණාව. ඉතින් අද දවසේදීත් වෛද්‍යවරියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් අපි වැඩසටහනට සම්බන්ධ කරගන්නට ඕනේ කියලා හිතුවා. ඉතින් ඔබේ නිෂ්පාදනය ගැන ඔබට ප්‍රශ්න බොහෝමයක් තියෙනවා, ගැටලු බොහෝමයක් තියෙනවා, ඒ සියල්ලත් ඔබ සඳහන් කරලා එවලා තියෙනවා. ඉතින් ඒ සියල්ල කතා බහ කරන්නටයි මේ සූදානම් වෙන්නේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය සුපුරුදු පරිද්දෙන් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා, ෂෙහනා පෙරේරා. අයිබෝන්. ඒ වගේම තමයි බටහිර වෛද්‍යවරියක් අපි වැඩසටහනට අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්නේ මෙහි තියෙන වෛද්‍යමය ගුණාත්මක භාවය පිළිබඳ ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි කරන්නට අවශ්‍ය වන නිසා වෙන්නේ. ඉතින් ඒ නිසා වෛද්‍ය ජයනි විජේනායක වෛද්‍යතුමිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් ඔබතුමියට. ෂෙහනා, ඔන්න චෝදනාවකින් වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. හැමදාම අපි සාමාන්‍ය පරිද්දෙන් කතා බහ කරනවා, ටිකක් වෙනස් විදිහට අද වැඩසටහන ආරම්භ කරන්නේ. තමාලි ජයසිංහ මේ විදිහට කියලා තියෙනවා, අපි පැපිලියානෙන් කියලා තියෙන්නේ, අපි මේ විදිහට ඔයගොල්ලොන්ට ගැටලු යොමු කරනකොට ඔයගොල්ලෝ හරියට ග්ලූටතයෝන් අධිමාත්‍රාව ගැන කතා කරන්නේ වෛද්‍යවරු කියලා හිතාගෙනද කියලා අහලා තියෙනවා. ඉඳලා හිටලා ගලක් ලැබෙන එකත් බොහොම හොඳයි. එතකොට අපිට හරි පිටුර ලබා දෙන්න පුළුවන් නේ. අපි වෛද්‍යවරු නෙමෙයි. ඒක අපි සඳහන් කරනකොටම කියනවනේ අපි වෛද්‍යවරු නෙමෙයි කියලා. හැබැයි රූප ලාවන්‍ය කියන ඒ දීර්ඝ ගමනේ, නිමක් නැති ඒ ගමනේ බොහෝ හොඳ තැනක හොඳ අඩිතාලමක් දාගෙන, ඒ වගේම හොඳ අධ්‍යාපන නෝනකින් යුතුව ශරීරයේ බාහිරව සත්කාර කරන රූපලාවන්‍ය හා කේශලාවන්‍ය ශිල්පිනියක් මම. ඉතින් මගෙත් එක වෛද්‍යවරියක් එකතු වෙනවා. ඒ වෛද්‍යවරියත් ඔබට කියලා දී ග්ලූටතයන් අධිමාත්‍රාව ගැන. මොකද අධිමාත්‍රාවකින් යුතු ග්ලූටතයන් ශරීරයට ඇතුළු කරගෙන අද ඔබ ඔය එවන ප්‍රශ්නේ ඔබ මං හිතන්නේ කතා කරන්නේ ඔබ අධිමාත්‍රාවෙන් යුතු ග්ලූටතයන් පාවිච්චි නොකරපු කෙනෙක් නිසා වෙන්නේ නැති. හැබැයි පාවිච්චි කරපු අයගෙන් අහලා බලන්න ඒ මොන තරම් තමුගේ ජීවිතය විනාශ කරන තත්වයට තමුන්ට ප්‍රතිඵල ලබා දීලා තියෙනවද කියන එක. මොකද අධිමාත්‍රාවෙන් යුතු ග්ලූටතයන් ගත්තහම මේ අපේ ජීවිතයට වෙන හානිය වළක්ව ගන්න බැරි වෙනවා කවදාවත්. මොකද ඒක තහනමට ලක් වෙච්ච දෙයක්, ලංකාවේ නෙවුණත් ඇමරිකාව වගේ රටවල තහනමට ලක් වෙච්ච දෙයක්. ඒ ලක් වෙච්ච දෙයක් අපි දන්නවා. අපි අනිත් එක අපි හිතුව මෙහෙම ගවේෂණාත්මකව යන දෙයක් අපි පාවිච්චි කරන්න ගත්තොත් වෙන්නේ ඒක තාම හොයාගෙන යන දෙයක්. හොයාගෙන යන දෙයකට අපි ඩමියක් වුණොත් වෙන්නේ ජීවිතේ අපි නොහිතන විදිහේ අතුරු ප්‍රතිඵල අපේ ජීවිතයට එකතු වෙන්න පුළුවන්. ඒ ලැබෙන ප්‍රතිඵල බොහෝ සෙයින් භයානකදායක ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒකයි අපි උබෝධනවත් කරන්නේ. අධිමාත්‍රාවෙන් යුතු ග්ලූටතයන් ගන්න එපා කියලා නේ. තමා වෛද්‍යවරියක් නෙමෙයි මම, මගේ ලිමිට් එක දන්නවා, මගේ මාර්ජින් එක මට යන්න පුළුවන් ප්‍රමාණය මම දන්නවා. හැබැයි දැනුම් සම්භාරයක් මාර්ග ළඟ තියෙනවා, මම ඉගෙනගත්තු දේ තියෙනවා. මොකද අපි ස්කින් එක ගැන කතා කරනකොට, හැයයක ගැන කතා කරනකොට, මේ ෆුල් බොඩි එක ගැනම අපි හොඳ අධ්‍යාපනයකින් ඉගෙන ගන්න ඕනේ. හුඟක් වෙලාවට හිතන ඇතුළු රූපලාවන ශිල්පියෙක් කියෝ මේගොල්ලෝ මේ ගිහිල්ලා මාස 6ක කෝස් එකක් කරලා අපෝ වෙන කියන්නේ මම එහෙම එහෙම ඉන්නවා. හැබැයි මම එහෙම කෙනෙක් නෙමෙයි. අර මම කියන්නේ මම ගැහණියක්, හැබැයි සාමාන්‍ය විරුෂණ කෙනෙක් නෙමෙයි මම. ඒක නිසා දැනුමක් ඇතෝ යවෝ කතා කරන්නේ. මේ ගැන තව වැඩිපුර විස්තර වැඩිපුර ග්ලූටතයන් අධිමාත්‍රෙන් ග්ලූටතයන් ගත්ත කොහොමද වෙන්නේ කියලා ડોક્ટર ජයනි බොහෝ ලස්සනට කියලා දෙයි. චුට්ටක් අහගෙන ඉන්නකෝ යවෝ හොඳේ. හොඳයි, එහෙනම් අපි වෛද්‍ය ජයනි වෛද්‍යතුමියටත් ඒ ගැටළු ඒ විදිහටම යොමු කරන්නට සූදානම්. හැමදාම මේ විදිහට බටහිර වෛද්‍යවරුන් පවා අනතුරු අඟවන ග්ලූටතයන් පිළිබඳ කතා බහ කරන්නටයි සූදානම. තමාලිත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයා ඇතුළු මේ කාරණාව ගැන දැනගන්න ඉන්න බොහෝ පිරිසකට අපි මේ ගැන පහදලා දෙමු. ඔව්, ඇතර මම හිතන්නේ ෂෙහනා ග්ලූටතයන් ගැන ගොඩක් කතා කරන්නේ. මොකද අර අධිමාත්‍රාව අරගෙන ස්කින් එකේ ප්‍රශ්න වෙච්ච කට්ටිය ගොඩක්ම හම්බෙන්නේ බියුටිෂන්ස් නේ ෂෙහනා. ඉතින් මම හිතනවා ඒකින්ද ෂෙහනලට ඒක ගැන ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒගොල්ලන්ට දැක්ක ගමන් කියන්න පුළුවන් කියලා ෂෙහනා කියනවා. ඒගොල්ලන් මොකද හැමතිස්සෙම මේ වගේ දේවල් වලින් හැමට හානි වෙච්ච කට්ටිය හම්බ වෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ෂෙහනලට දෛතියක් තියෙනවා කියලා ග්ලූටතයන් ගැන කතා කරන්න. ඒ වගේම මම කියන්න කැමති අපි ග්ලූටතයන් එපා කියලා කියන්නේ අර හැමදාම මම කියන මේක අර ඒ අපේ හැමතෙම වර්ණය දෙන මෙලනින් කියලා සංගතකයක් තියෙනවා.
මේ සංඝටකය විනාශ කරලා ඒ කියන්නේ සංඝටකය හදන්න මූලික වෙන එන්සයිම් එකක් තියෙනවා තයමින් කියලා. ඒ එන්සයිම් එක විනාශ කරලා තමයි මේ ග්ලූටතාවෙන් වැඩ කරන්නේ. ඉතින් අපි හැමතිස්සෙම ඔබට කියන්නේ ඔබගේ ස්වභාවික පැහැය වඩා දියුණු කරගන්න, ආසියාතික සමට ආවේනික වූ කහ පැහැය වඩා වැඩි කරගන්න, පෝෂණීය පැහැපත් බවක් ලබා දෙන්න මිසක් සුදු පැහැ ලබා දෙන්න නෙමෙයි. ඉතින් ඒකිනේ තමයි අපි හැමතිස්සෙම කියන්නේ ග්ලූටතාවෙන් හොඳ නැහැ කියලා. මොකද ලෝකයේ මේක පරීක්ෂණ මට්ටමේ ගෙනියන දෙයක්. සහ මේ අධිමාත්‍රාවන් ශරීරයට ගත්තහම සිදුවෙන දේවල් ගැන තාම හොයාගෙන නැහැ. විශේෂයෙන් හොයාගෙන තියෙන දේවල් තමයි මේ කාලයක් තිස්සේ ගන්නකොට ශරීරයේ සිංක් ප්‍රමාණයත් අඩු වෙනවා කියලා හොයාගෙන තිනවා. සහ ඇස්මා, ඒ කියන්නේ ඇස්මා තත්ත්වයේ තියෙන එක්කෙනෙක් මේක ගන්නකොට ඒ ඇස්මා තත්ත්වේ වැඩි වෙන්න පුළුවන් කියලා හොයාගෙන තිනවා. ඉතින් සහ මේක දැන් අපේ දෙන තත්වයන් තියෙනවා. ග්ලූටතාවෙන් අපි රෝගීන්ට ලබා දෙන තත්වයන් තියෙනවා. නමුත් ඒ සිදු කළ යුත්තේ රෝහලක. මේ කොහේ, ඒ කියන්නේ දැන් අපි සැලූන් එකක හරි නැත්නම් ගෙදරක හරි මේක පාවිච්චි කරලා අධිමාත්‍රයෙන් පාවිච්චි කරලා සිද්ධ වෙන දේවල් ගැන තාම අපිට හරියට තොරතුරු ලැබිලා නැහැ. ඒකේ හින්දා තමයි අපි කියන්නේ ඒවට යොමු වෙන්න එපා. වෙන සේෆ් මෙතඩ් එකක් අපිට තියෙනවා ඔබගේ පැහැ වඩවා ගන්න. ඉතින් ශාකසාර අඩංගු අපේ කොඩ්රෝස් එක, ඒ වගේම ආලේපන, ඒ දේවල් වල යොමු වෙලා පැහැපත් බව සුන්දරව නිරෝගීව ලබා ගන්න කියලා තමයි අපි කියන්නේ. හොඳයි, ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. ශෙහාන නුවන්තිකා කැටිහේන හරි කළු පහන හරි මට එච්චරම නම පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ ඇයිගේ. වලස් මුල් ඉඳලා තමයි මේ විදිහට කියන්නේ. මගේ අක්කා වයිට්නින් ගාලා හිටිය නිසායි මමත් වයිට්නින් ගන්න ගන්නේ. එයා ප්‍රෙග්නන්ට් වුණ නිසා ඒවා නැවැත්තුවා ඔක්කොම. එයාගේ දැන් මුහුණ පුරාම ගෙඩි ටික ගෙඩි ඇවිල්ලා තියෙනවලු. දැන් මටත් එහෙම වේවිද කියලා අහනවා. මේක කොහොමද නවත්තන්නේ කියලා එයා අහනවා. ඔව්, මෙහෙමයි. වයිට්නින් කියන එක කොහොමද ජීවිතේට හොඳ නැන්නේ කියලා අපි ඔබ හැමතිස්සෙම මේකනේ මේ අපිට ලැබිලා තියෙන පුංචි කාලෙදී අපි බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන ගමන්ම ඔබේ ජීවිතේ බේර ගන්න තමයි මේ වයිට්නින් අධිමාත්‍රාවෙන් යුතු ග්ලූටතයින් මොන තරම් ඔබේ ජීවිතයට හානි කරනවද කියන එක කියන්න චූටි වේලාවක් හරි අපි උපයෝග කරගන්න. මොකද අපි ඔබට ආදරේ, අපේ ජීවිතේට අපි ආදරේ සමානවම අපිට ආදරේ කරන ප්‍රේක්ෂක ඔබට අපි බොහෝ සේ ආදරේ. ඒක නිසායි මේ කාලය යොමු කරගන්න ඔබ දැම්මම නවත්තන්න කිසි දෙයකට බය වෙන්න එපා. මම හිතන්නේ ඔබේ අක්කට බොහොම නිරෝගී දරුවෙක් හම්බේ, බය වෙන්න එපා කිසි දෙයකට. මොකද දෙවියෝ බුදුන් කෙනා ඉන්නවනේ ලෝකේ. ඒක නිසා ඔයා දැන් නවත්තන්න, මේක නවත්තලා අනිවාර්යයෙන්ම මම කියන්නම් කොහොමද මේ බ්ලීචින් ආසාද දැනක් නැති වෙන්න ඔයාගේ ජීවිතේ කිසිම බයක් නැතුව ආය හදා ගන්න පුළුවන් වෙන්නේ හැම හිසකෙස් කියන එක. ඒ වගේම නිරෝගීතාවය කොහොමද කියන එක මම කියන්නම්. ඔය නවත්තපු දවස් ඉඳන් බය නැතුව කොඩ්රෝස් එක පාවිච්චි කරන්න ડોක්ටර් පැහැදිලි කරා. ස්වභාවිකව පැහැපත් වීම මොනතරම් වර්ණවත්ද කියන එක. ඉතින් ඒක නිසා කොඩ්රෝස් එක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්. කොඩ්රෝස් එක මාසයක් විතර පාවිච්චි කරනකොට සමහරක් ආයේ පිට දානවා තව තවත්. ඒක බය වෙන්න එපා. කිසි දෙයකට සතුටු වෙන්න ඇතුලේ තියෙන විසක් එළියට දාන එක ගැන. මොකද හුඟක් අය බයයි නවත්තන්න. නවත්තලා කොඩ්රෝස් එක ගත්තාම පිට දානවා කිව්වම මේගොල්ලෝ බය වෙනවා. මම පිට දාලා එළියට බහින්න බැරි වේද, කැත වේද කියලා. හැබැයි ඒක ටික කාලයක්, මාසයක් එකමාරක් වගේ යන කාලයක් ඇතුළත පිට දාන්න පුළුවන්. සමහරක් අගේ පිම්පල් සිදියට, පැචස් සිදියට පිට දාන්න පුළුවන්. හැබැයි සතුටු වෙන්න. මොකද ශරීරයේ තියෙන සියලුම විෂ ඇදලා එළියට දැම්මට පස්සේ ඊට පස්සේ ඔබට ලැබෙන නිරෝගී සමක්, ඒ වගේම නිරෝගී දේහයක්, හිසකෙස්, මේ හැම දෙයක් එක්කම ඔබට බොහොම ජවයක් ලැබෙවි ජීවිතයට මුහුණ දෙන්න ඉදිරියේදී. කිසිම ප්‍රශ්නයක් නැති එක නිසා කොඩ්රෝස් එක මාසයක් දෙකක් විතර වගේ පාවිච්චි කරලා අපිට ආයෙ කෝල් එකක් දෙන්න, නැත්නම් මේ වගේ ලියුමක් එවන්න අපිට. අපි එතකොට කියන්නම් දැන් ඔබේ තියෙන තත්ත්වය බලලා කොහොමද සිදුවෙන්නේ කියලා. වයිට්නින් කියන්නේ වස දරුවෝ, මේ වසෙන් ඈත් වෙන්න. මොකද වස බිව්වොත් අපි සාමාන්‍ය දෛනිකව දන්නවනේ වස බිව්වොත් මැරෙනවා කියන එක නේද? ඒ වගේ හා සමානම දෙයක් තමයි වයිට්නින් කියලා කියන්නේ. මේ වයින් ආයෙත් වෙන ලෝක දියුණුවයි, දියුණුවත් සමග මනුස්සයාගේ මනස දියුණු කරගන්නවා. මනුස්සයා දියුණු වෙනවා මිසක් මනුස්සයාගේ ජීවිතය විනාශ කරන ගන්න දේවල් කරගන්න එපා ඒගොල්ලෝ. ශෙහානා, මීළඟ ගැටලුවත් ඔබටමයි යොමු කරන්නට මං හිතාගන්නේ. මොකද හංසිකා අසාදිනි වැලිගම ඉඳන් කියන්නේ මම ඕවි වල රෝස් ෆේස් වොෂ් එක, ඒ වගේම ඕවි ක්ලෝ පිම්පල් ජෙල් එක, ඕවි හනි ඩේ ක්‍රීම් එක ගානවලු, ප්ලීචින් ආසාදන වලට ඕවි කොඩ්රෝස් එක සමග, ඒත් එක්කම කොමාරිකා ටිකකුත් ගෑවට කමක් නැද්ද කියලා අහනවා. මෙහෙම ඉතින් දැන් අපේ කැප්සූල් එකේ කොමාරිකා තියෙනවා. ලංකාවේ කැප්සූල් එකක් තියෙනවනම් සප්ලිමන්ට් එකක් තියෙනවනම් ඒ සප්ලිමන්ට් එකේ කොමාරිකා තියෙන එකම සප්ලිමන්ට් එක කොඩ්රෝස් එක අපි බය නැතුව කියනවා. ඉතින් ඒක නිසා සප්ලිමන්ට් එකක් විදිහට අපි කියන්නේ බාහිරව ආලේප කරනවා වගේම අභ්‍යන්තරව පෝෂණයක් විදිහට අපි කොඩ්රෝස් එක පාවිච්චි කරනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. තව තවත් ලස්සනේ කොමාරිකා ගෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ආසනම් ගන්න. හැබැයි ඉතින් ඒක ගෑවයි කියලා ඉවර වෙලා විශේෂ දෙයක් සිදු වෙන එකක් නැහැ. අපි ක්‍රීම් රේන්ජ් එකිනුත් කොඩ්රෝස් එකිනුත් ඔයාලට අවශ්‍ය බෙනිෆිට් එක ලැබෙනවා. ඔයාගේ ආසාව තියෙනවා නම් ඒක හර්බල් දෙයක් නෙවෙයි, ප්‍රශ්නයක් නැහැ ගන්න.
ඉතින් අපි සූදානම් වෙන වෛද්‍යතුමියට මීළඟ ගැටලුව යොමු කරන්නට පින්කි පෙරේරා ගොතටුවෙන් තමයි මේ විදිහට කියන්නේ. ඔවි කොඩ්රෝස් වලින් බ්ලඩ් ෂුගර් එක වැඩි වෙනවද කියලා අහනවා. දැන් මම හිතන්නේ එහෙම අහන්න හේතුවක් වෙන්න ඇති. සමහර දේවල් පාවිච්චි කරාම වෙනද පුළේ තියෙන එහෙම දේවල් වෙනවා ඇති. නමුත් මම කියන්න ඕන ඔවි කොඩ්රෝස් එකෙන් නම් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. මොකද පළවෙනි දේ තමයි මේක ශාකසාර නියමිත මාත්‍රාවට අඩංගු වෙලා තියෙනවා. මොකද සමහර ශාකසාර පවා වැඩිපුර මාත්‍රාවකින් අදි මාත්‍රාවකින් ගන්නකොට ශරීරයට ඒ වගේ බලපෑමක් එන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ තියෙන සංඝටක අතුරින් අපේ තියෙන ඇල්ෆා ලිපොයික් ඇසිඩ් කියන එක. මේ ඇල්ෆා ලිපොයික් ඇසිඩ් කියන එක හොයාගෙන තියෙන කාලයතිස්ස ගන්නකොට මේ බ්ලඩ් ෂුගර් වලින් දැන් බ්ලඩ් ෂුගර් අපිට තියෙනකොට අපේ ඇඟේ සිද්ධ වෙන්නේ වෙනස්කම් සිදු වෙනවා. එකක් තමයි අපේ දැන් අපි දන්නවා ඇස් වලට බලපානවා, අපේ කිඩ්නිස් වලට බලපානවා, සහ මේ ස්නායු පද්ධතියට බලපාන. මේ ස්නායු පද්ධතියට මේක බලපානකොට කාලයතිස්සේ යනකොට හිරිවැටීමේ ස්වභාවය, කියන්නේ යටිපතුල් වලින් පටන් ගන්න හිරිවැටීම, රිදීම වගේ දේවල් එන්න පුළුවන්. මේ ඇල්ෆා ලිපොයික් ඇසිඩ් කියන සංඝටක මේ දේවල් ඉම්ප්‍රූව් කරලා දෙනවා, ඒ කියන්නේ අඩු කරලා දෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ බෙනිෆිට් එකක් නිසා කවදාවත් ඒක වැඩි කරන දෙයක් මේකේ අඩංගු වෙන්නේ නැහැ. මම හිතන්නේ එහෙම වැඩි කරන දේවල් අඩංගු වෙනවා නම් අපි වගේ වෛද්‍යවරු ඇවිල්ලා මෙතන ඉඳගෙන කතා කරන්නේ නැති වෙයි. එසේනම් ෆෙරසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනය අපි ඔබට මතක් කරන්නට සූදානම්. 071-6-85-66-86 සහ 071-6-85-67-36 කියන දුරකථන අංකයන් සමගින්ම ශිහානා ඊළඟට අපි කතාබහ කරන්නට ඕනේ. දැන් ඕවි ලෙමන් ෆේස් වෝෂ් එක වෙනුවට දිගටම ඕවි ස්ක්‍රබී ෆේස් වෝෂ් එක දාන්නද කියලා අහලා තියෙනවා. මොකද මම ඒක දවස් 4ක් විතර භාවිතා කරාලු, මට හිතනවලු ඒක භාවිතා කරනකොට ක්‍රීම් අවශ්‍ය වෙන්නේ නැහැනේ කියලා. ඔව් මෙහෙමයි, ස්ක්‍රබී ෆේස් වෝෂ් එක අපේ හරිම සොෆ්ට්ලි හදලා තියෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි කියන්නේ ඕනාවට වඩා ඩෙඩ් ස්කින් එක අයින් කරන්න ඕනාවක් නැහැ. ඒක නිසා ස්ක්‍රබ් ෆේස් වෝෂ් එක සතියට දවස් දෙකක් විතර පාවිච්චි කරන ගම ලෙමන් ෆේස් වෝෂ් එක පාවිච්චි කරන්න. ඔයාට කියන්නේ ඔයා බය වෙන්න එපා ස්ක්‍රබ් ෆේස් වෝෂ් එක නැවැත්තුවා කියලා. අර ලෙමන් ෆේස් වෝෂ් එක පාවිච්චි කරා කියලා ලැබෙන ප්‍රතිඵල වල අඩුවක් සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. අර එකම දේ ස්ක්‍රබ් ෆේස් වෝෂ් එකෙන් ස්ක්‍රබ් කරනකොට අපේ අර එදිනෙදා බැඳෙන කුණු දූවිලි, ඒ වගේම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් කියන ඉවත් කරගැනීමේ පහසුව තියෙනවා. ඒක නිසා මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පාවිච්චි කරන්න සුන්දරත්වය තව තවත් ඔබේ ජීවිතයට එකතු වෙයි. වෛද්‍යතුමිය, අපි ඊළඟට මේ ගැටලුවටත් පිළිතුරක් ලබා දෙමු. අමන්දා ජයස් රණසිංහ කැස්බෑ විඳලා අහන්නේ, ඇත්තටම සමෙහි පැහැපත්භාවයට කොඩ්රෝස් හොඳයිද? එසේ ලබා ගැනීම වරදක් නෙවෙයිද කියලා අහනවා. ඔව්, ඇත්තටම දැන් අර අභ්‍යන්තර පෝෂකයක් විදිහට මේක ගන්න හින්දා යම් කිසි ගැටලු වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ගන්නකොට අපේ අභ්‍යන්තර අයවලට ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියලා. මම දැන් ඉස්සර ඇල්ෆා ලිපොයික් ඇසිඩ් එක ගැන කිව්වා, මේ ඒකෙන් අපිට හම්බෙන හොඳ ප්‍රතිඵලයක් ගැන. ඒ තමයි අර බ්ලඩ් ෂුගර් වලින් එන ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් වෙන අර මේ අපේ කකුල් වල තියෙන හිරිවැටීමේ ගති වගේ දේවල් ඉම්ප්‍රූව් කරලා දෙන. ඒ වගේ මේකේ තියෙන අනිත් ශාකසාර අතුරින් ගත්තොත් අපි දන්නවා මේ සුදු වෙන්න කියලාම අපි සුදු වෙන්න නෙමෙයි අපි පැහැපත් වෙන්නනේ මේ කියන්නේ. ඒතර මේ ගොඩක් බෙරි ශාකසාර තියෙනවා, බ්ලූබෙරි, වයිට් මල්බෙරි, ගූස්බෙරි, මේ ඒ වගේ දේවල් වල විටමින් C අධිකව අඩංගුයි. විටමින් C කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. එදිනෙදා ජීවිතේ අපේ ඉන්නකොට අපේ හැමතෙ සිදු වෙන හානි, අපි දන්නවා UV රේඩියේෂන් එකට අපි එක්ස්පෝස් වෙනවා එළියට ගියාම, එතකොට හැමේ සෛල මැරෙනවා, එතකොට මේවා හදලා දෙනවා. ඒ වගේම අපේ සර්කියුලේෂන් එක හොඳට ඉම්ප්‍රූව් කරලා දෙනවා. ඒ වගේ දේවල් වලින් හැමට අවශ්‍ය පෝෂණය ලබා දීලා තමයි අපේ මේ අපේ පැහැපත් බව ඇති කරන්නේ. සහ අපි හැමදාම කියන කහපාට එළවලු පළතුරු වලේ කහපැහැ ලබා දෙන ලුටෙන් කියන සංඝටක අපේ කොඩ්රෝස් එකේ අඩංගුයි. මේකෙන් තමයි අර අපි කියන්නේ ආසියාතිකයන්ට හොඳට රේඩියන්ට් කහපාටට බබලන කහපැහැ ලබා දෙන්නේ මිලුටෙන් කියන සංඝටකෙ. ඒකත් අපේ කොඩ්රෝස් එකේ අඩංගුයි. මේ විදිහට ගත්තාම පැහැපත් වෙන්න ගොඩාක් දේවල් තියෙනවා. බය වෙන දෙයක් නැහැ. මොකද මේ පැහැපත් වෙන්න අපි දන්න මේක තියෙන කොඩ්ලි ඔයිල් සහ ඊවනිං ප්‍රිමරෝස් ඔයිල්. මේක අපි ගන්නෙ සමට පෝෂණයක් කියලා වුණාට මේකේ තව අපිට හෙල්ත් බෙනිෆිට්ස් උත් තියෙනවා. අපි දන්නවා මේ කොඩ්රෝස් ඔයිල් සහ ඊවනිං ප්‍රිමරෝස් ඔයිල් මේ අපේ ශරීරයේ විශේෂයෙන් කාන්තාවන්ගේ ප්‍රජනනක පද්ධතියට ගොඩක් හොඳයි. අපේ අර මාසිකව සිදුවෙන ඔසප් චක්‍රයේදී එන අතුරු ආබාධ, ඒ කියන්නේ රිදීම් වගේ දේවල් ගොඩක් සමනය කරලා දෙනවා. සහ මේ ඊවනිං ප්‍රිමරෝස් ඔයිල් අපේ දැන් දරුවෙක් පිළිසිඳ ගන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ට උනත් ලබා ගන්න එක හොඳයි. ඒ වගේම ෆෝලික් ඇසිඩ් පවා අපේ කොඩ්රෝස් එකේ අඩංගුයි. ඒකෙින් ද මම හිතන්නේ ඔබ සමට කියලා අරගත්තට මේක වෙනත් හෙල්ත් බෙනිෆිට්ස් උත් තියෙනවා. ඉතින් ඒකෙින් ද බය නැතුව ගන්න පුළුවන්.
හොඳයි එසේ නම් මීළඟ ගැටලු අපි සාකච්ඡා කරමු. ප්‍රියා පෙරේරා මාලබේ ඉඳන් තමයි මේ ගැටලු යොමු කරන්න ශෙහාන. වයස අවුරුදු 42යිලු. ඇයට ඕවි කොඩ්රෝස් කැප්සූල් එකක් නැතුව පෑපත් වෙන්න ක්‍රීම් ටිකක් කියන්න කියලා ඇය කියනවා. ඔව් ස්කින් එක මොකක්ද කියලා කිව්වොත් අපි කියන්නම් කොහොමද පැහැපත් වෙන්නේ කියලා. අපේ තියෙන ස්කින් රේන්ජ් එක මම චුට්ටක් කියාගෙන යන්න. ඔබට තියෙන සාමාන්‍ය සමක් නම් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අපි තියෙන ලෙමන් ෆේස් වොෂ් එක, ලෙමන් ඩේ ක්‍රීම් එක, රෑට වැනිෂින් ක්‍රීම් එක ගන්න. ඔබට තියෙන තෙල් සහිත සමක් නම් අපේ මින්ට් ෆේස් වොෂ් එක, ලෙමන් ඩේ ක්‍රීම් එක, රෑට වැනිෂින් ක්‍රීම් එක ගන්න පුළුවන්. තෙල් මත තියෙනවා නම් පිම්පල්ස්, මින්ට් ෆේස් වොෂ් එක, ක්ලෝ ජෙල් එක රෑට ගන්න පුළුවන්. ඊළඟට ඔබට තියෙන වීලි සමක් නම් ඒ වගේම ආසාදන සහිත කියලා කියන්නේ මම කියන්නේ අර සෙන්සිටිව් ස්කින් එකක් වගේ තියෙන හමක් නම් තියෙන්නේ ඔබට පුළුවන් අපේ රෝස් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න, හනි ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න, ඒ වගේම රෑට ජජෝබා නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න. අනිත් ජජෝබා වලට වඩා අපේ ජජෝබා ක්‍රීම් එක හරි සුවිශේෂයි. ඒකට හේතුව මෙහි ජජෝබා කියලා කියන අපි දන්නවා මොස්ට් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. ඒත් හැබැයි අපේ ජජෝබා එකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ සමග රෝස්බෙරි මල්බෙරි අඩංගු වෙලා තිබීම නිසා ඔබට හැමදෙම මොස්ට් එක කියන හැබැයි තෙතමනේ සමග රාත්‍රීදී හැම පෝෂණය කර බොහෝ ලස්සන දිදුවන් ලස්සන රන් වැටි පැහැති සමක් ලබා ගැනීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. හැබැයි එකම තව චූටි දෙයක් කියන්න මේ ඔක්කොමත් එක්ක අභ්‍යන්තර පෝෂණය ඉතා වැදගත් වෙන කොඩ්රෝස් එක බය නැතුව ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. සප්ලිමන්ට් එකක් මේක බොහොම හොඳ සිර 100ක්ම හර්බ එකක් ගත්තොත් එහෙම තව තව ලස්සනට බෙනිෆිට් ලැබෙයි. දිනෝෂා වේවැල් දිනේ ඉඳලා වෛද්‍යතුමියට මේ ගැටලුව යොමු කරන්නේ ඔවි කොඩ්රෝස් එක කුරුලෑ සමකට ශෙහානමිස් නිර්දේශ කරනවලු හරියට ඔවි කොඩ්රෝස් එකෙන් පැහැපත් වෙන නිසාද නැත්නම් කුරුලෑ සුව කර ගැනීමට ඒක අවශ්‍ය නිසාද? මොකද මගේ මුහුණේ කුරුලෑ තිබුණට මම ගොඩක් පැහැපත් කෙනෙක් කියලා ඇය සඳහන් කරනවා වෛද්‍යතුමිය. ඔව් ඇත්තටම දැන් අපි පැහැපත් වෙන්න තමයි මම හිතන්නේ ගොඩාක් අටේ කොඩ්රෝස් එක ගන්න. එනවාට දැන් පැහැපත් වෙලා විතරක් වැඩක් නැහනේ. අපේ සමේ මොන හරි ඒ වගේ කුරුලෑ වගේ දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් වීලි ස්වභාවයට පත් වෙලා පොතු යන ස්වභාවය තියෙනවා නම් අපිට හරිම එකන් ඩේ ටු ඩේ අපේ ජීවිතේ ගෙනියන්න හරි අමාරුයි. ඉතින් දැන් මේ වගේ ඒ වගේ දෙයක් තියෙනකොට අපි බාහිරින් දේවල් ආලේපන අපේ ශහනමිසේ ගැන ගොඩක් හොඳට දැන් විස්තර කර අපි බාහිරින් මේ කුරුලෑ වලට ප්‍රතිකාරය දෙන ගමන් අභ්‍යන්තරයෙන්ුත් අපිට දෙන්න පුළුවන්. මොකද විශේෂ මේ කොඩ්රෝස් එකේ තියෙන සංගතිකක් මේ ඉන්ඩියන් ගූස් බෙරි කියන එක අපේ සමේ තියෙන විශේෂ මූනේ මේ අපේ හෙයා ෆොලිකල්ස් අපිට පේන්න ඇතුනට චූටි චූටියට තියෙන මේ හෙයා ෆොලිකල්ස් මෙන්න මේවා පොඩි කරලා දෙනවා. ඒ කියන්නේ ඒවා ශ්‍රින්ක් කරනවා කියලා කියන මේ ඉන්ඩියන් ගූස් බෙරි වලින්. ඉතින් එතකොට අර ඒවා ඇතුලේ කුණු රැඳිලා එකතු වෙලා ඒ අර ග්‍රන්ථි බ්ලොක් කරලා මේ කුරුලෑ ආසාද නැති වෙන එක වළක්වනවා. ඉතින් ඒ විදිහට ගත්තහම ඒකේ සුවිශේෂත්වය ඒකයි. ඒ වගේම කියන්න ඕනේ මේකේ තියෙන අනිත් අපි දන්නවා ඇලෝවේරා තියෙනවා. දැන් කොමාරිකා තියෙන එකම අභ්‍යන්තර පෝෂකය මේක කියලා අපි හැමදාම කියන. ඒ විදිහට සහ මේ මං ඉස්සරක ඔලේක් ඇසිඩ් කියන මේ ඔලිව් ඔයිල් වල තියෙන මේ අන්සැචුරේටඩ් ඇසිඩ් එකත් තමයි ඔලේක් ඇසිඩ් කියන්නේ. මේ දෙකම හැම මොයිස්චර් එක පවත්වා ගන්න උදව් වෙනවා. විශේෂයෙන් අපිට වයසට යනකොට කොහොමත් හැම මොයිස්චර් එක චුට්ටක් අඩු වෙනවා ඉස්සරට වඩා. සහ අපි එළියට යනකොට ඒ වගේ දේවල් වලින් අඩු වෙන මොයිස්චර් එක රඳා පවත්වා ගන්න මේ ඔලේක් ඇසිඩ් සහ ඇලෝවේරා වල තියෙන සංඝටක උදව් වෙනවා. ඉතින් එතකොට අපිට අර කුඩු යන ඒ කියන්නේ වේලිලා ඩැමේජ් වෙන ස්වභාවය අඩු වෙලා ඒ වගේම අපේ තියෙන ස්වභාවික දේවල් හොඳට ලස්සන පාට ඉස්මතු කරලා දෙනවා ඒ වගේ තිබ්බහම. වසුන්දරා ජයමාලි ශෙහානට යොමු කරන්නට කියන මේ ගැටලුව ඉතමත් කෙටියෙන් අපි පිළිතුරක් ලබා දෙමු. නරල විතරයි මගේ කිඩි ටික තියෙන්නේ. ඔවි ක්ලෝ පිම්පල් ජෙල් එක නැතිව ඔවි මැනිෂින් ක්‍රීම් එකට ගියාට කමක් නැද්ද කියලා අහනවා. එයාට ෆෙයා වෙන්නලු ඕනේ. අපි තමත් ඉක්මනින් පිළිතුරක්. ඔව් නරල කිඩි තියෙනවා නම් අනිවාර්යෙන් ලක්ෂ වෙන්න පුළුවන්. හිස්සොරි තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ ස්කැල්බ් එක චෙක් කරගන්න. චෙක් කරගෙන ඉස්සොරි තියෙන හිස්සොරි වලට බෙහෙත් කරන්න. කවදාවත් ගෙඩි තියෙනකොට මැනිෂින් ක්‍රීම් එක ගන්න ඉස්සෙල්ලාම යන්න එපා. ගෙඩි හොඳ කරගෙන ඉන්න. ඉස්සෙල්ලාම ස්කැල්බ් එක මොකද්ද කියලා බලලා අපිට කෝල් එකක් දෙන්න. මම කියන්නම් ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. හොඳේ. එසේනම් ෆෙරසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනේ අපි ඔබට නැවතත් මතක් කරනවා 0716856686 සහ 0716856736 කියන දුරකථන අංක දෙකත් අපි ඔබට සඳහන් කරන්නට කැමතියි. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කතාබහට අපත් සමගින් සම්බන්ධ වුණා වෛද්‍ය ජයනි විජේනායක වෛද්‍යතුමිය වගේම රූපලාවන්‍ය ශිල්පිනිය ශෙහාන දෙදනාට වයිබන් සම දවසක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි එසේ නම් අප මීළඟ විශේෂාංගයත් සමගින් එකතු වෙනකම් ඔහොම ඉන්න ස්වර්ණවාහිනිය අපත් සමගින්.